සියලුම දෙනාට අපි අද තවත් ඔගොල්ලෝ කවුරුත් කන්න කැමති කෑමක් තමයි හදන්න යන්නේ අපි පහුගිය ටිකේම කළේ පාන් සහ බනිස් වර්ග අද අපි ඒකෙන් වෙනස්ම පාඩමකට යනවා ෆේස්ටි ගැන එතකොට ෆේස්ටි හැමෝම කන්න කැමති කෑමක් සාමාන්‍යයෙන් සුලභ වශයෙන් ඕගොල්ලෝ බේකරි නිෂ්පාදනවල බේකරි ආයතනවල දකින්න ලැබෙන කෑමක් ෆේස්ටි වර්ග ගත්තාම සාමාන්‍යයෙන් පප් ෆේස්ටි ඩැනිෂ් ක්‍රොසන් ෂූ ෆේස්ටි සුගර් ෆේස්ටි විදිහට ෆේස්ටි වර්ග බොහොමයක් තියෙනවා මේ අතරින් ගොඩක්ම ඕගොල්ලෝ වෙළඳපළේ දකින්නේ මේ පප් ෆේස්ටි කියන එක. එතකොට මෙතනදී අපි පප් ෆේස්ටි හදන්නේ කොහොමද මොනවද පාවිච්චි කරන තාක්ෂණික ක්‍රමවේදයන් ටෙක්නික් එක සහ හසුරවන විදිහ ෂීට් කරන විදිහ බේක් කරන විදිහ ඔය විදිහට අද කතා කරන්න යනවා. ඉතින් අපි බලමු මූලික වශයෙන් අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා සහ උපකරණ මොනවද කියලා සුපුරුදු පරිදි අපිට ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන තිරිඟු පිටි පාම් පිටි කියන එක පාවිච්චි කරනවා. සාමාන්‍ය ෆේස්ටි නිෂ්පාදනයේදී අපි මීඩියම් ෆ්ලයි එක තමයි පාවිච්චි කරන්නේ ප්‍රෝටීන් ප්‍රතිශතය තරමක් දුරට පාලනය කරපු පිටි වර්ගයක් තමයි අපි පාවිච්චි කරන්නේ. එහෙම නමුත් අපිට පාම් පිටි පාවිච්චි කරන්නත් පුළුවන් සාමාන්‍ය පාම් පිටි එක ගැටලුවක් නැහැ. ඊට අමතරව අපිට සීනි ස්වල්පයක් අවශ්‍යයි ලුණු මාජරින් සහ වතුර. කවදත් අපි පාවිච්චි කරන්නේ කූල් වතුර අපි එකතු කරගෙන තියෙනවා සහ අලුත් දෙයක් විදිහට අපි අද පාවිච්චි කරන ෆේස්ටි මාජරින් කියන දේ. එතකොට බේකරි නිෂ්පාදනය ගැන දන්න ඕන කෙනෙක් ෆේස්ටි මාජරින් කියන එක දන්නවා. විවිධ සන්නම් නාම යටතේ ඔයගලන්ට ෆේස්ටි මාජරින් බේකරි නිෂ්පාදන අලෙවි කරන තැන් වලින් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒක අපි කොටු හැඩයට ෂීට් එකක් ආකාරයෙන් හදාගෙන තියෙනවා. එතකොට ඒක අපිට පහසුයි ෂීට් කරගන්න යද්දි. ඊට අමතරව අපි තවත් පිටි ස්වල්පයක් අපිට ඩස්ට් කරගන්න අවශ්‍ය වෙන පිටි ස්වල්පයක් අපි වෙනමම තියාගෙන තියෙනවා. සහ අපිට රෝලින් පින් එකක්, ස්කේප් එකක් වගේ දෛනිකව අපි බේකරි නිෂ්පාදන කටයුතු ප්‍රොඩක්ෂන් යද්දී අපිට අවශ්‍ය කරන උපකරණ ටික අපිට අවශ්‍ය වෙනවා. මෙතනදී විශේෂත්වය තමයි අපි ඊස්ට් කියන දේ පාවිච්චි කරන්නේ නැහැ. පහුගිය සතිවලදී අපි ක්‍රස්ට් ටොප් එක හදද්දී, සෑන්ඩ්විච් එක හදද්දී ඒත් එක්කම අපි පහුගිය සතියේ හැදුවා මාළු පාන් එග් බන් සොෆ්ට් රෝල් එක නැත්නම් සේවරි බනිස් වර්ග හැදුවා. එතනදිත් අපි ඊස්ට් පාවිච්චි කළා. නමුත් මෙතනදී විශේෂත්වය ෆේස්ටිවල්දී අපි ඊස්ට් පාවිච්චි නොකර තමයි හදන්නේ. අපි බලමු මූලික පියවර විදියට මොකක්ද කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. පළමුවෙන් අපි පිටි ටික සීනි ලුණු එකට එකතු කරලා ඇඟිලි තුඩු වලින් මේක මිශ්‍ර කර ගන්නවා. මේ ක්‍රමවේදයට අපි කියනවා රැබින් මෙතඩ් එක කියලා. නැත්තම් අතුල්ලන ක්‍රමවේදය. ඒකෙන් අපි කරන්නේ පිටි සහ සීනි ලුණු කියන ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම හොඳට එකට මිශ්‍ර කර ගැනීමේ ක්‍රියාවලිය. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳට මිශ්‍ර වෙනකන් අපි රැප් කර ගන්න අවශ්‍යයි. පස්සේ අපි බටර් ටික එකතු කරගෙන නැවතත් ඇඟිලි තුඩු වලින් රැප් කර ගන්නවා. නැත්තම් අතුල්ලා ගැනීමේ ක්‍රියාවලිය කරනවා. එතකොට පිටි සහ බටර් අංශු වෙන වෙනම මල් ආකාරයට හැදෙනවා. අපි මේක මල් කර ගන්නවා කියලත් හඳුන්වනවා සාමාන්‍ය ව්‍යවහාරයේදී. අපිත් එක්ක එකතු වෙන ළමයි හැමෝම වගේ දන්නවා බේකරි නිෂ්පාදන වලදී පාවිච්චි කරන සම්ප්‍රදායික වචන. අපි පහුගිය සතු කිහිපයේදීත් කතා කළා එක් එක් වචන ගොට්ට ගහනවා, ගොට්ට කඩනවා, මාංශ කඩනවා, ඔය ආදී වශයෙන් මෝලිය ඇඹුල් කරනවා. ඔය ආදී අලුතින් එකතු වෙච්ච වචන පුරුපුරුදු ඇති දැන්. හරි. පිටි ලුණු සීනි සහ මේදේ කියන කොටස් හතර අපි එකතු කරගෙන තියෙන්නේ දැන්. ඊට පස්සේ අපේ ඊගාව පියවර වෙන්නේ වතුර එකතු කරගන්න එක. අපි දන්නවා ගොට්ට ගහගන්න විදිහ. ගොට්ට ගහගෙන ඉවර වෙලා ඒකේ මැද්දේට වතුර එකතු කරගෙන අපි අනා ගන්න ඕනේ.
පිටි කැදලි හැදෙන්නේ නැති වෙන්න තමයි අපි මැදේට වතුර එකතු කරගෙන පිටි ටික 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 ඒ වතුර ටිකට එකතු කරගෙන ඒක අර සම්පූර්ණ පිටි සහ වතුර මිශ්‍ර එකක් විදිහට හදා ගන්නවා නැත්නම් අපි වතුර මේකට ඇතිද නැතිද කියන එක අවබෝධ කරගන්න ටිකක් අපහසුයි कलिंग कलावागे पट्टे अनागनीमे क्रियावलिया मेतने वे मुखद फेस्टी वर्ग वर्ट इतरा दुरट अभी ग्लूटन क्रियाकारी अवश्यवेन नम चीट करमता दुरट अभी ग्लूटन की अभी दायक करोनी अरे पांगेडिया सैंडविच गेडिया एनुआ वगे मेक गुड मिश्र किरीमे क्रियावलियाने यमता दुरट अभी मिश्र करो अभी शीट करगा पहासुवेन विधि एकाई अतने मीडियम फ्लाकन अत मध्यम पिटी पावचकरा इतने अभी प्रोटीन प्रतिशते यमता दुरट पालने के लिए तीन इतना प्रोटीन प्रतिशते पालने क्रीम अभी ग्लूटेन क्रियाकारी तम पालने क्रीम कर अभी यमता दुरकट मेहम अनागत पे मेक हम पदम विनक मेक दी एंबुल वीमक पिपीमक ईस्ट पावचल नेह නමුත් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳට ඔබ්සර්වේෂන් වෙන්න නැත්නම් හොඳට ඒකාබද්ධ වෙන්න අපි විනාඩි 15ක 20ක වගේ කාලයක් රෙස්ටින් තියන්න අවශ්‍යයි. ඒකට අපි දැන් ඩෝ එක හදාගෙන ඉවරයි. අපි විනාඩි 15ක් 20ක් වගේ රෙස්ටින් තියලා ඉවර වෙලා අපි ෂීට් කරන විදිය බලමු. අපිට ඉතිරි වෙලා තියෙන ෆේස්ටි මාජරින් තට්ටුව විතරයි. මේක අපි ලෝටස් ක්‍රමයට කොහොමද ෂීට් කරගන්න පාවිච්චි කරන්න කියන එක බලමු. अभी विनाडी विस्तर कल रेस्टिंग तीयागत डो एक अभी दें वेस्टिंग मजरी तट एक मिथन पड़ी अभी अभी आधुनिक कार्य मिथन करना अभी पावित करानी लोटस मेथड दिखता शीट करानी अभी अभी मेथड्स वर्ग किनो फेस्टी मेथड्स वर्ग कम लोटस मेथड इंग्लिश मेथड स्कॉटिश मेथड विद्युत तीन गोड जनप्रिय क्रम वेदेतम मे लोटस मेथड मेथड मेकदे अभी करे कट लाइन दिखक दलपति हतरक वगे दिगे एरगन ये मध्येट फेस तत्व करण अभी बलम कुहमद करण की अभी मुलिम डोयक उसला पिटी टिका हट डस्ट करना मुकद रोलिंग पिन्न करा तुणी करा दी मेक मेसी एलने का वाल अभी निरंतर पिटी डस्ट क्रीम करो इट पास अभी कपम तला देखा क्यों एक पिटी तटे भाग्य पमने अनक डोके भाग्य पमने अनक पल्लेट कपाने नह भाग्य पितर वेनक कपन इट पे अभी मेहम प्रति हतर दिगेर ग मेक तम अभी लोटस मेथड किया पसी अभी रोलिंग पिन्न का अवश्य रोलिंग पिन्न के तपि निरंतर पिटी टिकाक डस्ट करोनी एलनिक नवत्ता पसी मे मध्य लक्ष्य इंदला मेद तुणी करें अभी गोडक वटेट मे मल प्रति प्रति हतर दिगर गो देन वैती मे मेद टिकाक गणकम तीन वटे इट वड टिकाक तुणीट तीन अभी मे मध्य कोटस दिगेर गो मे फेस्ट तटे प्रमाण इतोटी मेम फेस्ट तटे तिबुन अभी मे वटेम हट मेक आवरणीकरण पुलव मटमेट मेक मेतन पलले हदला तीन मैं हदागत पास अभी तवर दूरटा मलपति टीक हट दिगेर गो तर मध्य मेद हरियट में पिटी डोयक मेद अभी तुणीकर मुकद मे पिटी तटू तील अभी मे प्रति हतरम नवत नमन इतकोट मे यट तटाई उड तटाई दिखम इकम गणकम तीन अवश्य हिंदम अभी मे मेद तुणीकर पशी अभी हदागन सकस्करगन तीन फेस्ट मार्जिन तटू इतने मेदिंग तीयल वरवेला ओरलोस कटुकेर इको मे अतट ना मे अतट पीवर पीवर मेक अभी वहगा देवनी पेत्तत्वहगत्ता
තුන්වෙනි පෙත්ත දැන් අපිට හරි හතරස් කොටුවක් තමයි ලැබෙන්නේ පිටි තට්ටු දෙකක් දෙපැත්තේ තියෙනවා මැද්දේ බටර් තට්ටුව තියෙනවා දැන් අපි මේක තුනී කරගන්න කලින් නැවතත් අපේ මේසේ පිටි නැහැ හොඳට පිටි ඩස්ට් කරගන්න ඕනේ අපිට තුනී කරගන්න අවශ්‍ය ඉඩ කඩ ප්‍රමාණයට අදාළව එතකොට මේක මේ ඩබල් ලයින් එක තියෙන පැත්ත තමන්ගේ පැත්තට හරව ගන්න හරවගෙන ඉවර වෙලා රෝලින් පින් එකෙන් මැද ඉඳන් ඉස්සරහට සහ මැද ඉඳන් පස්සට අපි මේක තුනී කරගන්න මේක විශේෂම දේ තමයි අපි තුනී කරන විට අනිවාර්යෙන් මේසේ ඇලෙන එක නවත්ත ගන්න සරින් සරේ පිටි ඩස්ට් කර ගන්න ඕනේ සහ පුළුවන් තරම් රෝලින් පින් එකෙන් තුනී කරගදින්දි මේක එක පුෂ්ටිය සමාන්තරව තියා ගන්න ඕනේ එක තැනක් ඉස්සලා එක තැනක් පාත් වෙලා තිබ්බොත් අපිට මේක ඉස්සරහට දිගටම හරියට කරගෙන යන්න බැරුව යනවා ඒකෙින් ද අපි පුළුවන් තරම් ඒකාකාරී ධාරිතාවක් යොදලා ඒ කියන්නේ බර යොදන බර ප්‍රමාණය රෝලින් පින් එකට යොදන බර ප්‍රමාණය සමාන්තරව යොදලා මේක තුනී කරගන්න පස්සේ අපි අනිත් අතට හරවලා නැවත අනිත් අතටත් තුනී කරගන්න මෙතනදී පුළුවන් තරම් හතරස් හැඩයට තියාගන්න ඕනේ. එතකොට අපිට මේක නැමීමේ ක්‍රියාවලිය කරන්න පහසුයි. නැමීමේ ක්‍රියාවලියේදීත් අපිට ෆෝල්ඩින් ක්‍රම. නැමීමේ ක්‍රියාවලි දෙකක් හම්බ වෙනවා. මුණ ගැහෙනවා. ක්‍රම දෙකකට අපිට නමන්න පුළුවන්. එකක් සිංගල් ෆෝල්ඩින් එක, අනෙත් එක ඩබල් ෆෝල්ඩින් එක. අපි ඒක කියනවා බුක් ෆෝල්ඩින් එක කියලා. අපි මෙතනදී අද කරන්නේ සිංගල් ෆෝල්ඩින් දෙකක් සහ ඩබල් ෆෝල්ඩින් එකක් විදිහට මේක නැමීමේ ක්‍රියාවලිය කරනවා. අපිට අවශ්‍ය ඝනකමට හදාගත්තයින් පස්සේ අපි නමා ගන්නයි යන්නේ හරි මේක අපි පළවෙනියෙන්ම නමන්නේ සිංගල් ෆෝල්ඩින් ක්‍රමයට කපත්තක් මෙහෙම නමලා අපි මේ වැඩිපුර තියෙන පිටි ටික අනිවාර්යයෙන්ම ඩස්ට් කරගන්න ඕනේ පිටි ටික ඉවත් කරගන්න ඕනේ නැත්තම් අපිට හරියට හැඩතල ගන්න බෑ විකෘති හැඩතල එනවා හරියට පෆ් වෙන්නේ නැති ගැටලු එන්න පුළුවන් ඊට පස්සේ අනිත් පැත්ත මේකේ උඩට නමා ගන්න මේක තමයි සිංගල් ෆෝල්ඩින් එකක් කියන්නේ. එතකොට අපි දෙවන පළවෙනි නැමීමේ ක්‍රමය ඉවරයි. එතකොට අපි සාමාන්‍ය මෙහෙම ඇඟිල්ලෙන් එක ටච් එකක් තියෙනවා. එතකොට ඕන කෙනෙක් අඳුන ගන්න පුළුවන්. මේක එකපාරක් තමයි මේ නමලා තියෙන්නේ කියලා. එතකොට දෙපාරක් නමනවා නම් අපි ඇඟිලි ලකුණු දෙකක් තියෙනවා. තුන් පාරක් නම් ඇඟිලි ලකුණු තුනක් තියෙනවා. මොකද බේකරි කර්මාන්තයක වැඩ කරද්දී shift එක මාරු වෙනවා. එතකොට එන ඊගාවට එන කෙනා සමහර විට දැනුවත් නැහැ මේක කී පාරක් ෂීට් කරලාද කියලා. එතකොට එකපාරක් ෂීට් කළා කියන අපිට අඳුන ගන්න පහසු වෙන අපි එක ඇඟිලි ලකුණක් තියනවා මේක මේ විදිහට ෂීට් කරායින් පස්සේ අපි නැවත විනාඩි 15ක් 20ක් අතර කාලයක් මේක රෙස්ටිං තියනවා ශීතකරණයේ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ පෆ් ෆ්‍රේස් එක ඇත්තටම සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ විනාඩි 15ක 20ක පමණ කාලයක් තියාගත්තාම හොඳටම ඇති අපි බලමු මේක විනාඩි 15ක් 20ක් තියලා ඉවර වෙලා ඊගාව පියවර විදිහට ඊගාව ෆෝල්ඩින් එක කොහොමද කරන්න කියලා අපි පළවෙනියට ෂීට් කරපු ෂීට එක අපි දෙවෙනි පියවරට යන්න යන්නේ දෙවෙනි ෆෝල්ඩින් එකට යන්න යන්නේ එතකොට අපි නැවත නමාගත් එක තුනී කරගන්න කලින් නැවත අපි කලින් වගේම
මේක ඇලන එක නවත්තන්න පිටි ඩස්ට් කරගන්නවා සහ රෝලින් පින් එකෙත් පිටි තවරගෙන අපි මුලින්ම අපේ ඉන්න අතටම මැද ඉඳන් ඉස්සරහට සහ පිටිපස්සට මේක තුනී කරගන්න ඊට පස්සේ අපි හරවගෙන ඉවර වෙලා පිටි ඩස්ට් කරගන්න එක මතක තියාගන්නම ඕනේ කාරණයක් සේ නැවත සමාන්තරව අපි එක දිගට තුනී කරගන්න එක තැනක් මහතයි එක තැනක් හීනී ඒ විදිහට තියෙන්න බෑ. එතකොට අපිට හරියට හැඩතල ලබා දෙන්න බෑ. ඒක නිසා අපි හරියට එකම මට්ටමක් තියෙන විදිහට තුනී කරගන්න ඕන. ඔයගලන්ට පේනවා ඇති මම ෂීට් එක උස්සන විදිහ එහෙම අපිට මේ කෙරවලෙන් ඇදලා උස්සන්න බෑ. එතකොට ඇදිලා යනවා ෂීට් එක. මන් දැන් ඩබල් ෆෝල්ඩින් එකක් තමයි කරන්න යන්නේ ඩබල් ෆෝල්ඩින් එකේදී කපැත්තක් මැද්දට නමලා කලින් වගේම අපි වැඩිපුර තියෙන පිටි ටික පිහදලා ඉවත් කර ගන්නවා නැවත අනිත් පැත්තේ කොටසත් මැද්දට නමා ගන්න මේක අපි බුක් ෆෝල්ඩින් කියලාත් හඳුන්වනවා නැත්නම් මේක ඩබල් ෆෝල්ඩින් කියලාත් හඳුන්වනවා පස්සේ මේ පැත්ත අපි මේක උඩට තියනවා මේක තමයි අපි බුක් ෆෝල්ඩින් කියලා කියන්නේ. එතකොට අපි පළවෙනි ෂීට් කලයෙන් පස්සේ මේ දෙවෙනි පියවර. එතකොට අපි ඇඟිලි මාක් දෙකක් තියලා මේක තහවුරු කරනවා අපි දෙපාරක් ෂීට් කරලා තියෙන්නේ කියලා. නැවත අපි විනාඩි 10ක් 15ත් 20ත් අතර කාලයක් විවේක ගැන්වීම කරනවා මේක හොඳට පදම් වෙනකම්. හරි. අපි මේක විවේක ගැන්වීමෙන් පස්සුව බලමු. නැවත කොහොමද තව මේ ආකාරයෙන්ම ඩබල් ෆෝල්ඩින් එකක් කරගන්නේ කියලා. ෆේස් 4 වෙනි කොටස. හරි. අපි දෙපාරක් ෂීට් කරගත්තයින් පස්සේ අපි 3 වෙනි අදිරියට නැත්නම් 3 වෙනි නැමීමේ ක්‍රමයට යන්න යන්නේ. අපි දෙපාරක් මාක් එක දාලා තියෙනවා. නැවත අපි මේක තුනී කරලා ඉවරලා 4 වෙනි නැමීම ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. පෙර කළා වගේම පළවෙනියටම අපි මේසෙට ඇලෙන්නේ නැති වෙන්න හොඳට පිටි ඩස්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ අත පැත්තට කෙලින් අතට තියාගෙන මැද සිට ඉදිරියටත් පිටුපසටත් මුලින්ම ෂීට් කරගන්න. මේ ෂීට් කරගන්න ක්‍රියාවලියෙන් තමයි අපිට ලැබෙන්නේ ෆේස්ටිවල් තට්ටු. ඒකට තට්ටු බටර් තට්ටුව සහ පිටි තට්ටුව අතර තියෙන එක බේක් වෙන වෙලාවේදී බටර් තට්ටුව දිය වෙලා පිටි තට්ටුව ප්‍රසාරණය කරනවා. ඒක තමයි අපිට ක්‍රිස්පි ගතියෙන් යුතු ලේයර්ස් විදියට ලැබිලා ෂීට් එක සමාන්තරව තියාගන්නා වගේම පුළුවන් තරම් හතරස් ව තියාගන්න. එතකොට මට හරි පහසුවෙන් මේකට නැමීම ලබා දෙන්න පුළුවන්. ෂීට් කරගෙන ඉවරයි අපි තුන්වෙනි නැම්ම විදියට නැවත බුක් ෆෝල්ඩින් එකක් නැත්නම් ඩබල් ෆෝල්ඩින් එකක් ලබා දෙනවා අර කලින් වතාවේ කළා වගේම එක කෙරවලක් නමලා අපි වැඩිපුර තියෙන පිටි ටික පිහදලා ඉවත් කරනවා අපි මේ නැමීමේ ක්‍රියාවලියේදී නැමුම් පාරත් එක්ක අපිට ෆේස් ටියේ ලැබෙන
තට්ටු ප්‍රමාණය අඩු වැඩි වීම වෙනවා. එතකොට අපි මුලින්ම කළේ සිංගල් ෆෝල්ඩින් එකක්. ඊට පස්සේ ඩබල් ෆෝල්ඩින් එකක්. නැවත අපි ඩබල් ෆෝල්ඩින් එකක් කරනවා. නැවත අපි විනාඩි 15ක් 20ක් අතර ප්‍රමාණයක් තියෙනවා මේක තුන්වෙනි නැමීමේ හින්දා අපි ඇඟිලි මාක්ස් තුනක් තියෙනවා හඳුර ගන්න පහසු වෙන්න මේක තුන් පාරක් ෂීට් කරලා තියෙනවා කියන එක. එතකොට මේක නැවත අපි විවේක ගැන්වීම කරලා ඊට පස්සේ අපි සම්පූර්ණ ෂීට් කරලා කොටස් වෙන් කරගන්න ක්‍රියාම්බලයේ බලමු අපි මේක විනාඩි 20ක වගේ විවේක ගැන්වීමකින් පස්සේ. හරි අපි තුන්වෙනි පාරට නමාගත්ත ෂීට් එක දැන් रेस्टिंग कर लिवर वेला संपूर्ण शीट कर लपागन तम ये तथा अवसान वशिंग मेक तुनी करना ये कलिंग कला वगेम हिम पिटी डस्ट करवर वेला मुलिम तम इन दिशा आवट तुनी कर अभी मेक अवसान अदीर हिंद अभी कलिंकलाट पड़ा एत मेक तुणीकर अवश्य गणकम इतम सर सर टोगलंट पीटी दस्टर विनो ना मेक मेसे एलन हिंद හරි අපි දැන් තුනී කරගෙන ඉවරයි මේක. අපි දැන් කපා ගන්න යන්නේ. මෙතනදී අපි අලුත් උපකරණ දෙකක් පාවිච්චි කරනවා. මේක කියනවා අපි ෆේස්ට් කටර් එක කියලා. සහ මේකට කියනවා ෆේස්ට් රූල් එක කියලා. එතකොට අපි අවශ්‍ය 4s කොටු කපා ගන්න මේකට අදාළ මෙෂර්මන්ට්ස් වලට මේක තියලා අපි ෆේස්ට් කටර් එක ආධාරයෙන් කපා ගන්න. අපි මුලින්ම කෙළවරවල් 4 අපි තනි 4s ආකාරයෙන් කපා ගන්නවා. तो अब पहासु हतर को कपला हदा හදාගත්ත ෆේස් ටියකේ මේක ක්ලෝස් අප් එකක් අපිට ගන්න පුළුවන් නම් මේකේ ෆේස් ටි තට්ටු ටික හොඳින් නිවැරදිව පෙන්눔 කරනවා. ඒ කියන්නේ බටර් සහ පිටි අතර තට්ටු ටික තියෙන්නේ. මේක තමයි බේක් වීමේදී උණුසුමේදී රත් වෙලා මාජරින් ටික දිය වෙලා පිටි තට්ටුව එලියට තල්ලු කිරීම කරන්නේ. ඒකෙන් තමයි අපිට හොඳට තට්ටු වශයෙන් ෆේස් ටි එක ලැබෙන්නේ. මේ විදිහට හොඳට හදාගත්තන් පස්සේ මේක අපිට පුළුවන් සාමාන්‍ය ෆීසර් එක ඇතුලේ තියලා ඉවල ඕනම වෙලාවක ෆිලින් එකක් දාලා බේක් කරලා ගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය සෙල්සියස් එක 180 200 අතර උෂ්ණත්වයේ අපිට බේක් කරගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් අපි මස් පිරවුමක් වෙන්න පුළුවන්, මාළු පිරවුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ভেජිටබල් පිරවුමක් වෙන්න පුළුවන්. බිත්තර, සීනි සම්බල් ආදී පිරවුම් වර්ග වලට අදාළව විවිධ හැඩතල වලට නමනවා. අපි අද ෆිලින් එක ලෑස්ති කරගෙන තියෙන්නේ මාළු පිරවුමක්. අපි බලමු මේක කොහොමද පිරවුම එකතු කරලා අවසාන අදියර විදිහට අවසාන වශයෙන් මොකක්ද කරන්නේ කියලා. හරි. අපි දැන් බේක් කරගන්න මේකට පිරවුම එකතු කරගන්න හදන්නේ. අපි ලෑස්ති කරගෙන තියෙන අපේ පිරවුම සහ බිත්තර අපි මේක අලව ගන්න සහ එග්වොෂ් කරගන්න සහ අපි තැටියක් තියෙනවා. මේ අතර වාරයේදීම අපි උදුන පෙරවුරුසුම් කරගෙන තියෙනවා සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයේ යටතේ. එතකොට අපි මේක මුලින්ම කරන්නේ 4s කොටුවේ මේ ධාරයට අපි එග්වොෂ් කරනවා අපිට අලව ගන්න පහසු වෙන්න. ඊට පස්සේ අපි ඒක මැද්දට ෆිලින් එක එකතු කරලා පස්සේ අපි මේක මේ කොළවරට නමනවා. ඒක කොයිම වෙලාවකත් අපි අග්ගිස තද කරන්නේ නැහැ. මේ විදිහට තමයි තද කරගන්න. මේ අග්ගිස තද කළොත් වෙන්නේ මේක හරියට පෆ් වෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ හදාගත්ත එක අපි බේක් කරගන්න තැටියට දානවා. අපි තව එකක් බලමු.
අපි එක් වොෂ් කරගන්නේ අලව ගන්න පහසු වෙන්න විතරයි. අපි ෆේස් ටිකට පිරවුම එකතු කරලා ඉවරයි. දැන් අපි බේක් කරගන්න කලින් මේකේ උඩ අපි එක් වොෂ් කරගන්නවා හොඳ ක්‍රිස්පි ගතිය සහ වර්ණය ලබා දීම කරන්න. මොකද අපි වටෙන් බේරෙන්නේ නැති වෙන්න මැද උඩට තමයි එක් වොෂ් කරගන්නේ. සාමාන්‍ය බිත්තරයක් අපි අරන් තියෙන්නේ. බිත්තර කහ මදේ සහ සුදු මදේ දෙක එකට පොඩ්ඩක් මිශ්‍ර කරලා ඉවරයි. හරි අපි දැන් සූදානම් කරගෙන තියෙන ෆේස් ටික අපි අවන් එකට දාලා මේක බේක් කරගන්න යන්නේ. අපි සෙල්සියස් අංශක 200ට ෆ්‍රී හීට් කරගෙන තියෙනවා. අපි ඒ උෂ්ණත්වයේම විනාඩි 15ක වගේ කාලයක් මේක හොඳට පෆ් වෙලා එනකන් බේක් කරගන්න යන්නේ. හරි අපි අද පෆ් ෆ්‍රේස්ටි හදන හැටි ඉගෙන ගත්තා. ඕගොල්ලන්ට පේනව ඇති අපි හදාගෙන බේක් කරගත්තට නිෂ්පාදනය කොහොමද අවසාන වශයෙන් දකින්නට ලැබෙන්නේ කියලා. එතකොට මේකේ හොඳ ක්‍රිස්පි ගතියක් තියෙනවා. ලේයර්ස් ටික හොඳට වෙන් වෙලා තියෙනවා. අපි හැඩතල දෙකකට දුන්නට මේ ආකාරයේ විවිධ හැඩතල වලට හදාගන්න ඕගලන්ට හැකියාව තියෙනවා. ගෙදරදී try කරලා බලලා තවත් හැඩතල දීලා මේකේ තව දුරටත් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක ෂීට් කරන ක්‍රමවේදය මත තමයි ෆයිනල් ප්‍රොඩක්ට් එක හරි ලස්සනට නීට් එකට අපිට එලියට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේම තවත් රසවත් ලස්සන පාඩමක් එක්ක ලබන සතියෙත් අපි හමු වෙමු.